නිලවලේ මේක තියෙනවා ජනා විධායක ජනාධිපතිවරයා පක්ෂයේ සභාපති ධූරයට නිලවලෙන් පත්වේ කියලා මා හරි ඉස්සලා කිව්ව කාරණේ මේ දින අපේ විවස්තාව මේක 2006 2009 එකේ මීට වැඩිය බතලේදී 2009 එක ඒවා ඔක්කොම ඇත්තටම මේ පසුගිය ජනාධිපතිවරයා කාලේ විවස්තාව සංශෝධනය වෙච්චියෝ මේ දින 2006 2009 මේකේ බොහොම පැහැදිලිව තියෙනවා ඒ නිසා හිටපු අයට ගෞරව කිරීමේ වගකීම පක්ෂයේ තේරුත් තියෙනවා පක්ෂයේ තියෙනවා ඒ නිසා තමයි හිටපු ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා හැමතිස්සෙම අනුශාසක ධූරයට පත්කල යුතුයි කියලා මේකේ නිලබලෙන් තියෙනවා. අපේ පක්ෂයේ ඉතා බලගතු අය අයින් කරලා UNP එකෙන් ආපු අය නැත්නම් සංවිධායකයන් දුන්නානේ අපි. අපේ හිටපු බලගතු අය. දැන් කොණ්ඩසාලේ එහෙම හිටපු සංවිධායකවරු සමහරලාට ප්‍රාදේශ සභා මැතිවරණයේදී උපරිමයේ ගත්තා. බලත් සභා මැතිවරණයේදී උපරිමයේ ගත්තා. ඒ අයින් වෙලා එක්සත් ජාතික පක්ෂයෙන් ආපු එක්කෙනාට දුන්නානේ. අපේ කොමගම ගත්තම ගාමිණී දිලකසිරි කියන්නේ 60 ගණන් වල ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඉඳලා හැමදාම දිස්ත්‍රික්කේ බලන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ බලය. කොයිද එතුමා අයි කරලා ඒ වෙලාවේ අපි දුන්නානේ අපේ බන්දුල සුණුවත්තර ශ්‍රීමතා. දැන් එතකොට එයා අයි කරලා මෙයාට නැවත දුන්නා කියන්නේ ප්‍රශ්නයක් තියෙනවද? එහෙම වෙන්නේ නැහැ. පක්ෂයේ සංවිධායක වුණාට පස්සේ සංවිධායකතුමාගේ වගකීම වෙනවා පක්ෂයේ සියලු දෙනා එකතු කරගෙන ඡන්දය ජයග්‍රහණය කරන්න. දේශපාලනේ පක්ෂ ගැන දන්නේ පක්ෂටයි මෙහෙම දෙයක් උනේ පැහැදිලි උත්තරයක් දෙන්න බෑ මට පේන විදියට බෙදিলা නෙමෙයි. දැන් ඒක උත්කරික පරමාර්ථයත් එක්ක කටයුතු කරන අයට පුළුවන් ඕන දෙයක් කරන්න. නමුත් පක්ෂයේ බෙදීමක් නෙමෙයි ඒකේ. දැන් ඔබතුමා කියන්නේ මේ පක්ෂ දෙවට බෙදিলা නෙමෙයි පෞද්ගලික පරමාර්ථය ඉෂ්ට කර ගැනීමට කට්ටියක් යනවා කියන්නේ. කට්ටියක් ඉන්නවා. බලයක් තරින් බැරි කට්ටිය. ඒකල්ල තමයි යන්නේ. හරියට එන්නේ නැහැ නේ වචනේ. හරියට කියන්නේ බලයක් තණ්හාව බලය කරදුනකම යන්න කැමති නැහැ ඒක. ඒ කියන්නේ ඔබතුමාට හරි පැහැදිලි උත්තරයක් දෙන්න බෑ කියන තාම. ඔබතුමා මට වැඩිය දන්නවා නේද? ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ කියන්නේ කඩේ අරන් යන්න පුළුවන් අය නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට හොඳ බුද්ධියක් තියෙනවා. ඉතිහාසය මතකයි. බෙදিলা මොකද වුණේ කියන එක හොඳට මතකයි. 2002 වෙනකොට මේ ගෙදර ඉඳගෙන ආසන 6ක විතර ප්‍රාදේශ සභා නාම යෝජනා අත්සන් කෙරෙව්වා. මේ ගෙදර ඉඳගෙන. ඒ තරම් අහේනියක් වෙලා තිබුණා. කවුරුත් එන්නේ නැහැ. ඇයි? අපි බෙදিলা වෙච්චි වැඩි. 1994 දිනපු අපි 2001 වෙනකොට කට්ටියක් ගිහිල්ලා මොකද වුනේ? අපිව නැත්තර නැති වෙන්න ගියේ. හැබැයි එවකට කොහොම හරි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ නැවතත් අපි ගොඩ ගහගත්තා. සමහර ප්‍රාදේශ සභාවල අපේ පක්ෂෙන් එක්කෙනා 2002 ඉමැති වුණා. අපිට වෙච්ච දෙයක් මම මේ කිව්වේ. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ විදියට හදවතට එකඟනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න ඕන කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඒත් එක්ක යා යුතුයි කියන එක තමයි අපේ කිසි දවසක තමන්ගේ පක්ෂයක් හදාගත්තා ඒ පක්ෂය හරහා ජයග්‍රහණය කරන්න බැරි කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමේ ඕනෑම පාකම් වලදී ඒ කණ්ඩායම සතු කරන්නේ ඒ කණ්ඩායමේ ඉරකාරයෙක් කියලා තමයි ඉන්නේ. හිටපු ජනාධිපතිතුමා මම අවංකව කියන්න ඕනේ. ඉතින් එතුමා තමන්ගේ බලය අත්හරින්න බැරුව බල තණ්හා බලකාමය අත්හරින්න බැරුව එතුමා ශ්‍රී ලංකා පක්ෂේ නායකත්ව බලපොත් වෙනවා අර කොල්ලම කරනවා. ඉතින් ඒක වෙන්නේ නැති දෙයක්. ඉතින් ඒ නිසා ඒකයි මේ කියනකොට නැතුව පොදු පක්ෂයෙන් කියන්නේ මේ ඒගොල්ලෝ කැමති නෑ පැහැදිලිව ව්‍යවස්ථානුකූලව ඉක්මන ජනාධිපතිතුමා
අන්සාසවලට පත් වුණා. එතුමා දුක අතිගරු මෛත්‍රීපාල සිරිසේ ජනාධිපතිතුමාගේ සභාපති ශක්තිමත්ව තියෙන මේ ප්‍රියන්ත පක්ෂයට උදව් කරනවා. මෙර මොන කරන්නේ ඔය ඒගොල්ලෝ? දැන් ඒගොල්ලෝ මේ කරන්නේ බොරුවල් කරන්නේ මේ බාහිර ප්‍රබලතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරන්නේ මුළු රටම රගටීමක් තමයි කරන්නේ. පැහැදිලිව රටේ සියලුම ජාතක දන්නවා මේ කරන්නේ බොරුවක් කියන එක. දැන් ඔබතුමාලා මේ හිටපු ජනාධිපතිතුමත් එක්ක එක රැස් වෙලා දැන් අවුරුදු කීපෙම අවුරුදු 10ක් විතර එකට වැඩ කෙරුවා. ඔබතුමාලා එතකොට දැනගෙන හිටියේ නැද්ද මෙතුමා මේ බලයේ තණ්හාවට වැඩ කරගන්න දැන් දෙක තේරුණේ? නෑ නෑ අපිට ඒ කාලේ යම් යම් දේවල් කිය හැබැයි උඹත් අය අසාධාරණ වුණා උඹත් අය දේවල් ඉස්සලා ඉස්සගෙන හිටියා කතා කරේ නෑ. මොකද මේ ඇත්තම මම කියන්නේ ඒ කාර්යාධිපතිතුමා ඒ කාලේ වැඩ කරේ. දැන් මම මගේ ඇමතිකම මම කිහිනේක දන්නවද නැද්ද දන්නෙත් නෑ. උදේ හැරලා ඇමතිකම අයින් කරා. මගේ පුතා පළාත් සභාවේ දින්නා කියේ. මේ පාර්ලිමේන්තු දින්නා කියේ. මම විතරක් දින්නේ. එහෙනම් ඒත් මගේ මේ ගම ගෙදරයි ඔක්කොම පාර්ලිමේන්තු පළාත් සභාව. දැන් එතකොට ඌවේ ගත්තාම ඌවේ මේ මහපතිවරේ ඌ මහපති සසේද තාන්තා කපල් රාජපක්ෂ කතානායක අර යා මේ ඌවේ මහපති වෙයිටි එහෙනම් මගේ ගෙදර දැයි කියේ. ඒ ඒකනම් බලය අනිසිරිස පාවිච්චි කරා. එතකොට උනේ ඒකයි. මේ හේතු වෙන්නේ හේතු ඒකයි. සීලක සීමක දරන්නේ මේ හුඟක් අය සංවිධායක ප්‍රහාර නෙමෙයි අයින් කරේ. එලි වෙනකොට සංවිධායක අයින් කළා පුදුපිටින් පත් කළා. ඒ කාලේ කරපු දේවල් අද අපතේ කියලා. මම තමයි පක්ෂය ආරක්ෂා කරේ මම තමයි පක්ෂේ පුලිය පාවිච්චි කරේ එතුමා පක්ෂයට කරේ ඇත්තම අවසානයේ මම දන්නවා අපි හැමදාම බණ්ඩාරනායක දින සම්බන්ධ වෙච්ච අය සමාන බණ්ඩාරනායක දින සම්බන්ධු නෑ එතුමා පොව කාරකාව. යම් රැසීම් වල යම් අවස්ථාවල මේ බණ්ඩානායක සිල්වා බණ්ඩානායක මෙතනිය මතක් කරන්නවත් කැමති වුණේ නැහැ. සැසියම් පටන් ගන්නකොට. ඉවරු තත්ත්වයක් තිබුණ නැහැ කියන බෑ. අපි ලබුවේ. මම අවුරුදු 7ක් ශ්‍රී ලංකා දේශ පක්ෂය 42ක්. ඉතින් ඔබතුමාලා අවුරුදු 40 ඉඳ ඒ දවස්වල කියන්න ටිකක් ගැටක් තිබ්බේ නැද්ද ඔබ? නෑ කිව්වා නම් බෙල්ල කැමෙනවා. මම වෙනම ගහලා දරනවා. දේශ පක්ෂය ගමේ පුංචි මිනිස්සයාගේ අර පංචමහා බලවේගයේම උරුමෙන් ඉස්ස කවුරුහරි ඒක බෙදන්න උත්සාහ කරනවා නම් ඒ කිසි කෙනෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදන්න බෑ. මට මතකයි තමුන්නාසලා එදත් ඇහුවා ගාල්ලේ සබල ක්‍රීඩාංගණය යන පිරිසද වැඩි වෙන්නේ කිරුළුබඩට යන පිරිසද කියලා. එතත් අපි කිව්වා අපි අභියෝගය බාර ගන්නවා. පැහැදිලිවම අපි ගාල්ලට යන පිරිස අපි ගෙනියනවා කියලා. සදත් අපි අභියෝග කරනවා පුළුවන් නම් මහනුවර දිස්ත්‍රික්කයේ එස්පී දිසානායකතුමාගේ නායකත්වයෙන් ප්‍රධාන අමාත්‍යතුමාගේ නායකත්වයෙන් අපි කුරුණෑගලට යනවා. මම අභියෝග කරනවා බල මණ්ඩල කැඳවල සමහරු කියනවලු යන්න එපා කියලා. මම අභියෝග කරන පුළුවන් මහනුවර දිස්ත්‍රික්කයේ අපි සහභාගී වෙන මේ දෙවන්ත පිරිස නවත්තන්න උත්සාහ කරනවා. මම මේක අභියෝගයක් විදිහට කරනවා. ඒ විතරක් නෙවෙයි සමහරක් අවස්ථාවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලුම් පත්‍ර ඉල්ලලා සමුගම පරීක්ෂණයට ගිහිල්ලා ඒක අයදුම් කරලා අද ඒ අයදුම් පත්‍රය ඉල්ලලා විසි කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමාය වෙන ඒ ලිපිය පුච්චනවා. මම අහනවා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ මේක සාධාරණ තමුන්නාන්සේලා ඉල්ලපු අපේක්ෂකත්වය දෙන්නට සමුග පරීක්ෂණයට කැඳෙව්වහම ඒක ඉරලා දුච්චනික සාධාරණ එසම විශේෂයෙන් ඉල්ලනවා මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල මුලා වෙන්න එපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙන්න. අද බහුතරයක් දෙන සංවිධායකවරු පළාත් සභා මන්ත්‍රීවරු පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එස මුලා වෙන්න එපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙන්න එකේ නිල්ලී මිතාමගේ ගෞරවයම මිල්ලන. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමු. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැමදාම මේ ක්‍රියාකාරීව සභාපතිතුමෝ දිනවට කටයුතු කරේ. අපි එදා හිටපු සභාපතිවරයා මහින්ද රාජපක්ෂ නායකතුමෝ දිනවට කරේ. එදා මාධ්‍ය සංගච්ඡා තිබ්බ අය නෙවෙයි මේ හිටපු අපි අය. එනිසා අපි ඒ අයට අභියෝග කරනවා ඔයාලා එදා සභාපතිවරු පිනිහිටපු අය. නමුත් එදත් අපි සභාපතිවරු අද ඉන්න සභාපතිවරයා ජයග්‍රහණය කරන්න පක්ෂය ජයග්‍රහණය කරන්න අපි කටයුතු කරන අය කියන එක තමයි ඉන්නේ. නිසා අපි සී ඉන්න විශාල පිරිසක් මහනුවර දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් ඉන්නේ. අපි වර්තමාන සභාපතිවරයාත් එක්ක ජනාධිපතිතුමත් එක්ක පක්ෂයත් එක්ක ඉන්නේ. පක්ෂ සභාපතිවරයාත් එක්ක ඉන්නේ. නිසා අපිට මේ ප්‍රශ්නයක් නැහැ. ඉනියේදී සියලු අය අපි එක්ක ඉන්න කැමතියි. අපි සභාපතිවරු මන්ත්‍රීවරු අපි අනිවාර්යයෙන්ම මේ සමුළුව ඉතාම විශිෂ්ටම සම්මේලනයක් බවට පත් කරනවා. දැන් ඔබතුමා නැගිටලා කියන්න මොකද සියලුම දෙනා අපි යනවා කියලා අත උස්සලා අපි ඉන්න සියලු දෙනා සියලුම දෙනා නෑ නෙන්නු නෑ ගෑ ගහලා ඔගොල්ලන්ට කියනවා
අපි සියලු දෙනා ජය වේවා පක්ෂයේ සභාපතිතුමාට ජය වේවා අපි ශ්‍රී ලංකා රජ පක්ෂයට